ලංකා ක්‍රිකට් වංශකතාවේ ටෙස් ක්‍රිකට් වංශකතාවේ කිව්වොත් නිවැරදි විශේෂයෙන්ම මොකද මේ දවස්වල හොයාගත්ත වටිනාම තරුවක් විදියට හඳුන්වන්න පුළුවන් වන්නේ කමිඳු මෙන්ඩිස්. ඉතින් කමිඳු මෙන්ඩිස් දිනේදීත් විශිෂ්ට ශතකයක් ලබාගත්තා එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටින අවස්ථාවකදී ලකුණු 113ක් ලබා ගත්තා එංගලන්තේ රේරේ. ඉතින් එංගලන්තයේදී ශතකයක් ලබා ගන්නව ගැන තරම්ම ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එහි දින කාලගුණික තත්ත්වය, එහි තියෙන තනතිරු වල ස්වභාවය අනුව ලංකාවේ වගේ ආසියාතික ක්‍රීඩකයෙක් ගිල ශතකයක් ගහනවා කියන්නේ ඇත්තටම විශිෂ්ට දක්ෂතාවයක්. ඉතින් කමිඳු මෙන්ඩිස් තාම ටෙස්ට් තරඟ 4කට පමණ ක්‍රීඩා කරලා තිබෙන්නේ. ඉතින් මීට පෙර ක්‍රීඩා කරේ බංග්ලාදේශයට එරෙහිව සහ අෆ්ගනිස්තානයට එරෙහිව. පළමුවෙනි මේ අසාරතක වුණත් දෙවෙනි නිමේ විශිෂ්ට ශතකයක් ලබා ගත්තා එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද පැවති පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟේ. ඉතින් මේ වන විට කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරඟ 4කට මුහුණ දී ඉනිම් 7කදී ලකුණු 533ක් ලබාගෙන තිබෙනවා. ඉතින් එහි සාමාන්‍ය දැක්වෙන්නේ 92.17ක් විදියට, වැඩිම ලකුණු 164ක්. ඉතින් පහර පඳුර පහර දීමේ වේගය 61.9 තුනකුත්, අර්ධ ශතක දෙකක් සහ ශතක තුනක් ඇතුළත්ව තිබෙනවා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි ක්‍රීඩා කරලා තියෙන තාම ඉනිම් 7යි, ඒ ඉනිම් 7ටම ශතක තුනක් ගහලා තිබෙනවා. ඉතින් ඇත්තටම ඉතා හොඳ තත්ත්වයක් මේක. මොකද ලංකාවේ පිටිකරුවන් සෑහෙන්න දුර්වල ක්‍රීඩා විලාසයක් තමයි පසුගිය දිනවල පෙන්නුම් කරමින් තිබුණේ. ඉතින් ටෙස්ට් පිටියේදී මේ වගේ පිටිකරුවෙක් හොයාගන්නවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. මොකද කුසල් මෙන්ඩිස්, නිශාන් මදුස්ක වැනි ක්‍රීඩකයන් පොඩි පොඩි රටවල් වලට ගහලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් චූන් කරන වෙලේ එංගලන්තේ වැනි ප්‍රබල රටකට එංගලන්තයටම ගිහිල්ලා ශතකයක් ගහන එක ඇත්තටම සුපිරි පිටිකරුවෙක් කිව්වොත් නිවැරදි. මොකද වැඩි ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලත් නැහැ. තාම ටෙස්ට් තරඟ 4යි, මේ 4 වෙනි ටෙස්ට් තරඟේ අද ක්‍රීඩා කරන්නේ. ඉතින් කමිඳු මෙන්ඩිස්ගේ මේ ඉනිම සහ ඔහුගේ ටෙස්ට් ආගමනය පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔගොල්ලොන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔගොල්ලන්ගේ වටිනා අදහස් පාලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න.